අද දරණ ශ්‍රී ලංකාස් ප්‍රයිම් ටයිම් නිවුස් බුලටින් අයබෝන් ජාත්‍යන්තර ප්‍රමිතියේ ශ්‍රී ලාංකීය ප්‍රවෘත්ති සම්මානය අද දරණ රාත්‍රියට ප්‍රධාන පුවත් ප්‍රකාශයට මම චතුර ඇල්විස් අදත් මුලින්ම ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඩම නිවාස ඉවත් කිරීමකින් තොටලඟ කැළඹෙයි රැකියා විරහිත උපාධිධාරීන්ට කඳුළු ගෑස් ජනපති හෙට ජර්මානු චාන්සලර් හමුවේ අගමැතිගෙන් අවවාදයක් එනවනම් එන්න එකට ගමන යන්න නැත්නම් ඔයගොල්ලෝ වැඩියෙන් බද දුවන්නද ඥානසාර හිමි 23 දක්වා රිමාන්ඩ් තවත් 11ක් මාර්තු 1 වෙනිදා දක්වා රිමාන්ඩ් සාක් අදින් අවසන් තොටලඟ ෆර්ගියුසන් පාරේ පිහිටි අනවසරයේ දෙකිරි මෙවත් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය අද පියවර ගත්තා. එම අවස්ථාවේදී එහි නොසන්සුන් තත්ත්වයක් ඇති වුණා. The big story. තොටලඟ ෆර්ගියුසන් පාරේ පිහිටි නිවාස 204ක් අනවසර ඉදිකිරීම බව පවසමින් බැකෝ යන්ත්‍රයක් යොදා ගනිමින් ඉවත් කිරීම ඇරඹියේ අද උදැසනයි. අපි අවුරුදු දෙකක් මෙතන ඉඳලා තිනවා අපි මේ අවුරුදු දෙක ඉඳලා මෙච්චර මාංශයලා මේක රැකගත මේ තැනක් අපි යන්නේත් නැහැ දැන් මේ ගෙවල් වලින් කොටසක් ගෙවල් කඩන්නේ ඒ ඒගොල්ලන් මුදල් අරගෙන දීපු ගෙවල් ඉතට එකඟව ඉදිරියට ගිහිල්ලා කියන්න පුළුවන් අපිට අපි දැන් මේ ඇවිල්ලා අපි අවුරුදු දෙක මාස පහක් තිස්සේ අපිට ගෙවල් නැහැ ඉන්න තරක් නැහැ මේගොල්ලන් ගලි කරන සේකුව අපිට ගෙවල් දෙන්න ඒගොල්ලන් ඒගොල්ලන් පේජර අපි බාරගත්තා අපි පෝස්ටර් ගෑවුවා ගුටි කෑවා අපි ඉරෙත් ගිල්ලා ආවා අපිට කිසිම සාහනයක් නැහැ අපි ළමයි ඉන්න අපි දරුපල්කාරයෝ අපිට දැන් ඉන්න තැනකුත් නැහැ යන්න තැනකුත් නැහැ මෙලෙස නිවාස කඩා ඉවත් කිරීමට විරෝධය පළ කළ පදිංචිකරුවන් විරෝධතා පාගමනකින් පෑලියගොඩ පාලම මතට පැමිණ රථවාහන ධාවනයට බාධා කරමින් විරෝධතාවයේ නිරත වුණා පැය දෙකකට පමණ ආසන්න කාලයක් රැඳී සිටි විරෝධතාකරුවන් විසිරුවා හැරීමට පොලිසිය පියවරගෙන නොතිබූ අතර පසුව පැමිණි තරුණයින් පිරිසක් විරෝධතාකරුවන් විසිරුවා යැවීමට කටයුතු කළ බව අප වාර්තාකරුවන් සඳහන් කළා. කෙසේ නමුත් පෙර සඳහන් කළ විරෝධතාකරුවන් යලිත් වතාවක් මේ වන විට තොටලඟ නවලෝක වටරවුම අසලට රැස් වී සිටින බව වාර්තා වෙනවා. ඒ නිසා මේ ස්ථානයේ යලිත් මාර්ග තදබදයක් ඇතිව තිබෙනවා. අප වාර්තාකරුවන් මේ ස්ථානයේ ළඟාවමින් සිටිනවා. අපි සූදානම් මේ සම්බන්ධයෙන් තොරතුරු ඔබට ගෙනෙන්න ප්‍රවෘත්ති විකාශය අතරතුර මේ අතර දැනටමත් ඔබ එම මාර්ගය අනුගමනය කිරීමට බලාපොරොත්තු වනවා නම් ඔබගේ රථ වාහන ගමනාගමන කටයුතු සඳහා වෙනත් විකල්ප මාර්ග යොදා ගන්නා ලෙස පොලිසිය දැනුවත් කර සිටිනවා. මෙතර රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය අද කොළඹ දීපැතු විරෝධතා පාගමන පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරමින් විසිරුවා හැරියා. මෙම විසිරුවා හැරීම වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් දෙදෙනෙකුටද ජල ප්‍රහාර වලින් තුවාල ලබා රෝහල් ගත කිරීම වීමට සිදු වුණා. රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද විරෝධතා පාගමන කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිටින් අද දහවල් 12:30ට පමණ ආරම්භ වුණා. මෙම විරෝධතාවයේ බලක්වාලමින් කොටුව පොලිසිය විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වර්ණ නියෝගයක්ද ලබාගෙන තිබුණා. අගමැති ලංකාවේ ඉන්නවා ජනාධිපති විතරයි නැත්තේ සාකච්ඡා නැහැ. පුරප්පාඩු පුරවන්න ගැසට් කරන්නේ ලබන මාසේ 10 කිව්වත් 10 වෙනකොට අපි වාඩි වෙලා ඉන්න වා. ඒ අනුව කොළඹ කොටුවේ සිට ලොටස් වටරවුම දක්වා විරෝධතා පූර්ව ප්‍රදර්ශනය කරමින් විරෝධතාකරුවන් ඉදිරියට පැමිණෙද්දී ඔවුන්ට පොලිසිය විසින් ජල ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා. Thank you.
අතර විරෝධතා කරුවන් වෙත කඳුළු ගෑස් ප්‍රහාරද එල්ල කෙරුණා. මෙහිදී විරෝධතාවේ වාර්තා කරමින් සිටි මාධ්‍යවේදීන් දෙසටද ජල ප්‍රහාර එල්ල වූ බව අප වාර්තා කරුවන් සඳහන් කළා. ජල ප්‍රහාරයෙන් තුවාල ලැබූ මාධ්‍යවේදීන් දෙදෙනෙක් තුවාල ලබා රෝහල්ගත කෙරුණා. එල්බු කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර හමුවේ පසුව උද්ඝෝෂකයින් විසිර ගියා. රාජ්‍ය සංචාරයක් සඳහා ජර්මනිය බලාපොරොත්තු ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බර්ලින් නුවරට ළඟා වුණා. එරට වේලාවෙන් ඊයේ රාත්‍රී 7:05ට පමණ ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස බර්ලින් නුවරට ළඟා වූ බවයි එහි සිටින අදදරණ ප්‍රවෘත්ති අංශයේ විශේෂ නියෝජිත ශහන් බරණගේ සඳහන් කළේ. ජර්මනියට පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එම මැතිණිය ඇතුළු දූත පිරිස එරට ශ්‍රී ලංකා තානාපති කරුණාතිලක අමුණුකම මහතා විසින් බර්ලින් ගුවන්තොටුපළේදී පිළිගනු ලැබුවා. අනතුරුව එරට සිටින ශ්‍රී ලාංකිකයන් විසින් ජනාධිපතිවරයා වෙනුවෙන් විශේෂ පිළිගැනීමේ උත්සවයක්ද සංවිධානය කර තිබුණා. මේ අතර ජනාධිපතිවරයා ඇතුළු පිරිස අද දෙවන ලෝක යුද සමයේ මියගිය යුදෙව් ජාතිකයින් සිහිකොට තන ඇති බර්ලින් යුදෙව් ස්මාරකය නැරඹුවා. ඉන් අනතුරුව ජනාධිපතිවරයා බර්ලින් යුදෙව් කෞතුකාගාරයේ නැරඹීමේ සංචාරයකද නිරත වුණා. හෙට දිනේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජර්මන් චාන්සලර්වරිය සමග ද්විපාක්ෂික සාකච්ඡා පවත්වනු ඇති බවයි අද දිනන විශේෂ නියෝජිත ශිහන් වර්ණගේ සඳහන් කළේ. ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජර්මන් සංචාරයේ සුවිශේෂ දිනය ආරම්භන්නේ හෙට දිනේ. හෙට දිනේදී ජර්මන් චාන්සලර්වරිය ජනාධිපතිවරයා සහ කතානායකවරයා හමුවීමට නියමිතයි. ශ්‍රී ලංකාව සහ ජර්මනිය අතර ගිවිසුම් පහක් හෙට දිනේදී අත්සන් කිරීමට නියමිතයි. හෙට දිනේ ජර්මනිය සහ ශ්‍රී ලංකාව අතර සම්බන්ධ නවතම තොරතුරු රැගෙන ඒමට බලාපොරොත්තු වෙමින් ශහාන් බර්ණගේ අද දිනන වෙනුවෙන් ආණ්ඩුවේ වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට ඉඩ නොතබන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අද පෙරවරුවේ බතරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ශ්‍රී ලංකාවේ දුගී බව සහ සෞභාග්‍ය පිළිබඳව නව ලෝක බැංකු කණ්ඩායම් පරීක්ෂණයෙන් සුවගත් තොරතුරු එළිදැක්වීමේ සමාරම්භක උත්සවය අද උදැසන අපේගම පරිශ්‍රයේදී පැවැත්වුණේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. අදාළ පරීක්ෂණ වාර්තාව මෙහිදී අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගැන්වීමද සිදු කෙරුණා. අපි පුද්ගලික අංශයෙන් බලාපොරොත්තු වෙනවා. ලෝකෙ එක්ක ගිහින් තරඟ කරන්න. මෙතෙන්ට වෙලා ඉඳගෙන ඉන්දියාවක ගිවිසුම් ගහන්න බෑ කියලා මිනිසුන්ට සල්ලි දීලා කෑ ගහන්න එපා. ළඟදී ජනතාව පාර්ට බැස්සාම හොඳ පාඩමක් මාර්තු මාසේ හම්බ වෙයි. එතකොට ඔය ප්‍රශ්නේ ඔතනින් ඉවරයි. ඉතින් ලෑස්ති වෙන්න ඊට පස්සේ ඉන්දියාව එක්කයි චීන එක්කයි හැමතැනටම යන්න. දාන හැම එක්කෙනාටම 10 ගුණයක් අපි පාර්ට දාන්න යනවා. මේ මාධ්‍යත් නිකන් කාලේ නාස්ති කරන්න එපා. ඔයා ගැන ලියලිය. GMO එකයි මේකයි කියලා වැඩක් නැහැ. තීරුබදු වැඩි කරද්දි මං අඩු කරන්නේ. ඉතින් එහෙනම් අපි පරණ ක්‍රමයට තීරුබදු වැඩි කරන්න. මල්ලගෙන දුවන්න. එනවා නම් එන්න එකට ගමන යන්න. නැත්නම් ඔයගොල්ලෝ වැඩියෙන් බදු ගන්න ජනතාවට තියෙන බදු මං අඩු කරන්න. ඒ නිසා අපි යනවා මේ ගමන කාටවත් කඩන්න දෙන්නේ නැහැ. ඔකට හරස් කපන්න එපා. බදු ගෙවීමේ ක්‍රමවේදයේ පවතින අසාධාරණකම් ඉවත් කිරීමට පියවර ගන්නා බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා. මේ අවුරුද්දේදී අලුත් නීතියකින් අපි රජයේ දීලා තියෙන ජනතාවට දීලා තියෙන ඉඩම් නිවාස තින්නක්ක රොප්පුවෙන් අයිතිකාරයන් බවට පත් කරනවා. එහෙනම් එක නීතියකින් අයිතිකාරයන් ලක්ෂ 20ක් 30ක් මේ රටේ ඇති වෙනවා. මේ රටේ බදු ගෙවන්නේ 80%ක් සාමාන්‍ය ජනතාව. අනික 20%යි දෙන්නේ. ඒ රටේ ප්‍රාග්ධන අයිතිය බැලුවොත් ඒ ඇයට 80%ක් අයිති මේ ඇයට 20%. මේ ක්‍රමවේදයත් අපි වෙනස් කරන්න ඕනේ. එහෙනම් ක්‍රමානුකූලව ප්‍රාග්ධනයටත් අපි බද්දක් දාන්න උවමනයි කියලා මගේ අදහස. මං දැන් දෙන්න අපි කතා කරලා තියෙන්නේ හැමදා ආණ්ඩුවේ ආයතනයටම අවුරුදු 3ක කොන්ට්‍රැක්ට් එකක් දෙනවා. සතයක් දෙන්නේ එකෙන් පිට. ජනකාන්ත සිනමා නළුවෙකු ගායකයෙකු මෙන්ම මානවහිතවාදී දේශපාලඥයෙකු විජය කුමාරතුංගයන් දැයින් සමුගෙන අදට 28 වසරක් සපිරෙනවා. එවිනුවෙන් ඌ ගුණසමරු උත්සවයක් හද පැවැත්වුණා.
සිදුව විජේ කුමාරණතුංග සමාධිය අසලදී මේ ගුණ සමරුව පැවැත්ුණේ ඒ මහතාගේ බිරිඳ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් අද දිනේ විජේ කුමාරණතුංග මහතා වෙනුවෙන් තවත් ගුණ සමරු උත්සවයක් සංවිධානය කර තිබීම පිළිබඳව මාධ්‍යවේදීන් මෙහිදී හිටපු ජනාධිපතිනියගෙන් විමසීමක් කළා විජේ එක්ක කත විදියට රණ්ඩු කරගෙන විජේගේ මලගෙදරටවත් නාපු එකම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයා. ඒ අද සපනන්ට හිතුවේ මොකද මන් දන්නේ මේ මලකුරු විකුණගෙන තව ටිකක් මොකක් හරි කරන්න වෙන්න ඇති. මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේද සහභාගීත්වයෙන් විජේ කුමාරණතුංග මහතාගේ 28 වන ගුණ සමරුව වෙනුවෙන් සමර උත්සවයක් කොළඹ නවනගර ශාලාවේදී පැවැත්තුණා. විජේ මගේ පෞද්ගලික යාළුවෙක්. ඔහු හිරපත් කරා. නොකල වරදවල වලට හිරපත් කරන එක එක්සත් ජාතික පක්ෂය පාලනය කරනකොට සිදුවෙන දේ කියලායි මා විශ්වාස කරන්නේ. මුත් අද එක්සත් ජාතික පක්ෂය විතරක් නෙවෙයි ඒකට අපිටත් සම්බන්ධ වෙන්න වෙලා තියෙනවා කර්මයට උන් වගේ. මුත් අද ආණ්ඩුව හිටලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂය විතරක් නෙවෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. අද දවසේ නුයිකය විජය හිරගුඩු වල දාලා තිබුණා ඉරේ හිටියා. අද පුදුමයි මේ සියල්ලටම වඩා ඒ හිරේ දාපු एक विजय के आदरणीय भार्या संबंध विराई अद विजय कुमार तुंग हिटियना मामित ओह अपे पहले देखे न मेवा तेरे ही वह अनिवार्य मसाता माध्य निदहस संबंध इंद मेहदी हिट को जनाधिपति वर्या अदहस पल कला मी युगे इदा युगे वाली ये मार्ग ने आय मत අපේ කාලේ මාධ්‍ය ගැන කතා කරේ ඊට වඩා මහ වෙනස අපිට වෝ මොනතරම් බැන්නද අපි ඔක්කොම හදින් හිටියා සිද්ධීන් කීපයක් තියෙනවා මම පැහැදිලිව කියන්න ඕන රජයේ වක් කියන්න ඕනේ නැහැ නමුත් ඒ සිද්ධීන් පිළිබඳව පරීක්ෂණ කරන්න අයිතිය තියෙනවා දැන් කරන්න පුළුවන් ඒක ඉස් ගැටලුවක් නැහැ ලසන්ත ආතනෙ පිළිබඳව පරීක්ෂණ කරලා මේ පරීක්ෂණ කරනකොට හන්සාත් වාර්තා පරම කියවලා බලන්න එහෙම තමයි පරීක්ෂණ කරන්න ඕන Discover a secret of the most luxurious kind. A secret that pampers you with the freshest, juiciest extracts from nature and the finest French ingredients. World-class natural beauty care. Seri. It's a secret. Well, it's another one, Samaga. Hitapu Janadhipathivarya Daru Sri Lanka Nidahas Paksha Sabhapathitvaya. වත්මන් ජනාධිපතිවරයාට පිරිනැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් නැතමුන් වැරදි අර්ථකථන ලබා දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. අද මාධ්‍ය හමුවක් පවත්වමින් රණතුංග මහතා සඳහන් කළේ එය ජනාධිපතිවරණයෙන් පසු ජාතික ආණ්ඩුවේ තනතුරු ලබා ගැනීමේ අපේක්ෂාවෙන් පෙළුණු නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගේ උවමනාව මත සිදු වූවක් බවයි. එතුමාගේ බලපෑම ඇති කරේ ඔය තනතුරු වරප්‍රසාද වරදාන ගත්ත ඔය මැති අපිට බොළු කියන පැහැදිලිව කියන්නේ ඒ අය තමන්ගේ උන්නතිය සඳහා මේ තනතුරු වලට යන්න ඒ කරපු කපුගමේ ප්‍රතිපදේ තමයි මහින්ද රාජපක්ෂ මහත්තයාට පක්ෂ සමර්ථකම අහි දැන් ඒ අය වේදිකාව වලට එදිනම මහින්ද මහත්තයා පක්ෂයට ආදරයටවත් ඉඳන්නේ මේ පවුලේ ශ්‍රී ලංක රාජපක්ෂ නාම රාජපක්ෂ විරුද්ධව තිබිච්ච කටයුතු වලට විරුද්ධව කටයුතු කරන්නේ තමයි දෙන්නේ අපි පැහැදිලිව කියනෝනේ මැතිවරණය පරාජයට පත් වෙලා දින 3ක් ඇතුළත මේ සිද්ධිමාලා වුණා ඒ වෙනකොට ශ්‍රීලංක රාජපක්ෂ මැතිවරණයටවත් නාම රාජපක්ෂ මැතිවරණයටවත් විරුද්ධව චෝදනාවක්වත් තිබුණේ නැහැ ඒ පරීක්ෂණයක්වත් තිබුණේ නැහැ ඒ නිසා මේ බුදු කතා කියලා ජනතාව නොමග අරින්න එපා මේ අතර එස්පී දිසානායක අමාත්‍යවරයා හිටපු ජනාධිපතිවරයා පිළිබඳව කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමු කිහිපයකදීද අදහස් පළ වුණා එස්පී දිසානායක ඇමති අසුකියදා මහින්ද මහත්තයාට කලවැද්ද කියලා කිව්වනේ මොන ජාතියේ අකුරුතජ්ජේද මේ මිනිහා මෙයා හිරේ ඉන්නකොට මහින්ද මහත්තයා තමයි නිදහස් කරගත්තේ පොදු සමාජයක් කෙලෙහිුණේ කෙනෙක් බිඳක් නැහැ මනුස්සකම කෙනෙක් බිඳක් මේ වගේ මිනිසුද ඇමතිවරු හැටි මේ රට පාලනය කරන්නේ ඒක නිසා මේ වගේ අයට යන්න වෙනම අපායක් හෙදෙන්න ඕනේ මේ එස්පී දිසානායක ඇමතිතුමාගේ කටේ හැටිනේ මේ කට ප්‍රවේශම් කර ගැනීම පිළිබඳ එතුමාට නොහැකියාවක් ඇති වෙලා තියෙනවා ඉතින් ඒක නිසා එතුමා වෛරයෙන් හා බලය පිළිබඳ තිබෙන බරපතල අර්බුදයක් තුල විවිධ ප්‍රකාශන කරනවා. ඉතින් ඒක පිළිබඳ උපේක්ෂා සාගතව තමයි බලන්න ඕනේ. මෙතන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාටයි රණවිරුවන්ටයි පින් සිද්ධ වෙන්නේ. උතුගැමුණු කුමාරයා වගේ රාජ්‍ය නායකයෙකුට කොහොමද එහෙම කලවැද්ද කියලා කතා කරන්න කියලා මම නම් කිසිසේත්ම දන්නේ නැහැ. මම අනුමත කරන්නේ නැහැ. ඒකේ ඉන්න උඩේ ඉන්න දෙවිවරු
ඒගොල්ලන් ගැන බලාගන්න. එතුමා තමයි චන්දිකා කුමාරතුංගමැතිව රෙදිකලුවල පාරේ අරින්න ඕනි කිව්වේ එතුමා. රහින්ද රාජපක්ෂ මහත්තයා තමයි එතුමාගේ හිතේදී සමාව දීලා එළියට ගත්තා. ඊළඟට 2001 පක්ෂේ කඩන් ගියේ එතුමා. එතුමාට සදාචාරාත්මක අයිතියක් නැහැ රට බේරාගත්ත නායකයාට කියන්නේ. එහෙම කතා කරන්න පුළුවන් අර ගඳ ගහන සතා මොකද? एसबी दिशा नायक काले कदी देशपाल अनाथेक वेला हिट ए अनाथ्य वेला हिटपु काले महिंद राजपक्ष अपे हिटपु जनाधिपतिमा तमाय एतुमाट शक्ति दीला हय्य दीला नवत देशपाल भूमिकावट गत्ते तमन वेनुवें कैपवेच्च नायकिंट सलकन मेवनी कलवेद्दो पिलिबंदव अपे अपे हिते तीन लोकु पिलिकुला याद पैतक कियो गद गहनवा एंड मंगावट मंगावत तीन सियलुम संख्या लेखन वेन्सुवा की नाय पैतकन हरी अपुवा पेन्नन्ना एसपीट अपि कियनवा अपि गाव तीन संख्या लेखन अविल्ला परीक्षा करन्न कियला अभी मोहतकट हितम एसपी दिशा नायक अमुत्मा की अत्यना इतन कल विधायक बल आयत पावचिरी अतडंगूट गति दिखल हितन विधियट एना अतडंगूट गनीम वलक्वा गनीम सदा श्रीलंका निदास पक्ष सभापति महिंद मतंगरगन ऐना विधायक बल आयत पावचिरी तमंगे नायक सिद्धकाय के महिंद राजपक्ष मेत्मा मतुकर्ण चौदना हरिय केमय एसपी दिशा नायक मेत्मा सराट विन सा अपे एसपी दिशा नायक मेतिमान तमंगे नायक अमार हरी अत्य तत्व हेलिकीम गन अपे तुम भूम पिंके භික්ෂු කතිකාවත් කෙටුම් පත මගින් නිකාය ભેදයේ නීතිගත කිරීමක් සිදු වන බවට දේශප්‍රේමී භික්ෂු පෙරමුණ චෝදනා කරනවා. අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී මේ පිළිබඳව අදහස් පළ කෙරුණා. භික්ෂුන් වහන්සේ උදෙසා වෙනම නීති පද්ධතියක් හැදීමට කිසිම කෙනෙකුට අයිතියක්. ඒක පාර්ලිමේන්තුවට කරන්න බෑ. මොකද පාර්ලිමේන්තුවට එහා ගිය විනය සම්ප්‍රදාය තේරවාදී භික්ෂුන් වහන්සේලාට තියෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ මේ තේරවාදී භික්ෂු කතිකාවත් දයාපදිජ කිරීමේ පනත් කෙටුපත මුළු මනින්ම අවශ්‍ය කළ යුතුයි කියන්නේ. මේක ක්‍රියාත්මක වුණොත් සිද්ධ වෙන්නේ බුද්ධ නීතිය සාමාන්‍ය නීතියට යටත් වෙනවා. ඒක කිසියෙත්ම අපට අනුමත කරන්න බෑ. අධ්‍යක් විසින් කළ යුතු වන්නේ අර නිකාය වශයෙන් ඒ බෙදලා ඉන්න අය නීති මගින් තහවුරු කිරීම නෙමෙයි. දැන් මේ තේරවාදී භික්ෂු කතිකාවත් දයාපදිජ කළොත් රජය විසින් නීතිගත කරනවා මේ නිකාය ભેදේ. ඒක සම්පූර්ණ වැරදි වැඩ. මේ මැදිහත් වෙන්න ඕන අනුග්‍රහකත්වයේ දක්වන්න ඕන සංගාධිකරණයක් හිටවන්න. මාධ්‍ය නිදහස පිළිබඳවත් මෙහිදී අදහස් පළ කෙරුණා. නිදහස් මාධ්‍ය කියලා කතා කරනවා. නමුත් නිදහස් මාධ්‍ය කියලා කියන්නේ මාධ්‍ය කරුවන්ට මාධ්‍ය වේදීන්ට නිදහසේ තමන්ගේ තමට ලැබෙන තොරතුරු වාර්තා කිරීමේ නිදහස. දැන් ඒක අහිමි කරලා තියෙනවා. ආලිමේන්තුව ඇතුළත් මාධ්‍ය වේදිකේ නම් කියලා තර්ජනය කරලා තියෙනවා. මේක අපි සම්පූර්ණයෙන්ම දේශප්‍රේමී භික්ෂුව හැරීට හෙළා දකින්නවා. එක පැත්තකින් රණවිරු දඩේ. අනිත් පැත්තෙන් මාධ්‍ය වේදී දඩේ. අනිත් පැත්තෙන් භික්ෂු දඩේම. තව මොන දඩේම් රහට එයිද කියලා කියන්න බෑ. දිගින් දිගටම වැරදි කරනවා නම් රජය. ඒ රජය ඉවත් කරලීමේ පාය මාර්ග උපදෙස් ලබා දීමේ අයිතියකුත් භික්ෂුන් වහන්සේලාට. අපි ඒක කරනවා. බොදුබල සේනා සම්දානේ මහලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් ලබන 29 වන දින දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හොමග මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ උන්වහන්සේ අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. මාධ්‍ය වේදී ප්‍රගිත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය අසලදී තර්ජනය කළ බවට වූ චෝදනා මත බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය කලගොඩ අත්තේ ඥානසාර හිමියන් ඉකුත් 9 වනදා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඊට අදාළ නඩුව අද යලි විභාගයට ගැනුණු අතර එහිදී හෝමාගම මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණේ හිමියන් ලබන 23 වනදා දක්වා යලිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි. නඩුව සඳහා පැමිණීමට නියමිතව සිටියේ ජේෂ්ඨ ජනාධිපති නීතිඥ තිරන්ත වල්ලියද්ද මැතිතුමා. එතුමාගේ පුද්ගලික හේතුවක් මත අද පැමිණියේ නැහැ. ඒ නිසා සැකකාර ස්වාමින්වහන්සේ වෙනුවෙන් අපි දිනයක් ඉල්ලුම් කරලා ඒ අනුව කෙටි දිනයක් ලැබිලා තියෙනවා නඩුව 23 වෙනිදා කැඳවනවා. මේ අතර හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේ කලහකාරීව හැසිරීමේ චෝදනාව මත අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටි 11 දෙනෙකුද අද අධිකරණයට ඉදිරිපත් කරනවා. ඒ අතර භික්ෂුන් වහන්සේ 6 නමක් දවනවා. මෙම සියලු සැකකරුවන් මාර්තු පළමුණදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ගරු අධිකරණයක් ඉදිරියේ මේ හැසිරුණු ආකාරය සම්බන්ධයෙන් යම් ප්‍රශ්නකට තත්ත්වයක් තිබෙනවා. හැබැයි අද දිනේ අප ප්‍රතික්ෂේප වීම සම්බන්ධයෙන් කාරණේ උනේ සැකකරුවන් තවත් අතරණු ගන්න ඉන්න නිසා. රටවඩා පුවත් කෙටියෙන් ගෙනෙන අද දින සිව් දෙස දැන්.
අභයාරාම විහාරස්ථානය සම්බන්ධයෙන් කෙරුණු ප්‍රකාශයකට එරෙහිව නීතිමය පියවර ගැනීමට පූජ්‍ය මුරුත්තට්ටුවේ ආනන්ද හිමියන් පියවරගෙන තිබෙනවා. මේ භික්ෂුන් වහන්සේලා දෙනම අතර 2009 ඉඳලා අභයාරාම විහාරස්ථානයේ විහාර අධිපතිවරයා සඳහා නඩුවක් පවතිනවා. මේ නඩුව පවර්ලා තිබෙන්නේ මේ විමල ඥාන ස්වාමින් වහන්සේ. කිසිඳු පදනමකින් තොරව කිසිඳු නීත්‍යානුකූල හිමිකමකින් තොරව උන්වහන්සේ අභයාරාමයේ අයිතිවාසිකම් විහාර අධිපති ධූරය ඉල්ලා සිටිනවා. මේ ස්වාමින් වහන්සේ ඉතාමත්ම අපහාස ගෙන දෙන ආකාරයේ පිළිගත නොහැකි විශාල අපහාසාත්මක ප්‍රකාශ ගණනාවක් සිදු කිරීම නිසා තමයි අපිට මේ එන්තරවාසිය රුපියල් මිලියන 1000ක එන්තරවාසිය පත්බේරිවේ ස්වාමින් වහන්සේ වෙත යවන්නට සිද්ධ වුණේ. කුමාර වෙල්ගම මහතා ප්‍රවාහන අමාත්‍යවරයා අව සිටි සමයේ ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සභාපතිවරයෙකුට රුපියල් මිලියන 3.2ක නීති විරෝධී ගෙවීම් සිදු කළ බවට එල්ල වූ චෝදනාව සම්බන්ධ නඩුව අද කැදවූ අවස්ථාවේ කුමාර වෙල්ගම මහතා අපමත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. මේක මේ යහපාලනයට යන්නේ නැති හැම මන්ත්‍රීවරයෙකුටම අත් වෙන ඉරණම. මේකනේ අපි බලාපොරොත්තු වෙන තමයි ඉන්නේ. රුපියල් මිලියන 125ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්තරංගුවටගත් රේගු අධිකාරීවරුන් තිදෙනා පිළිබඳව සිදු කරන විමර්ශන කටයුතු අවසන් බව අල්ලස් කොමිසම අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා. ලාදුරු මර්ධන ව්‍යාපාරයේ නිල වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරීමේ උත්සවය අද කොළඹදී පැවැත්ුණේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. බලපිටියේ අධිකරණ සංකීර්ණයේ ඉදිරිපිටදී අද දහවල් සිදු වූ වෙඩිතැබීමකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා තිබෙනවා. අද දිනද වාර්තාකරු පවසන්නේ බලපිටියේ අධිකරණයේ විභාගයට ගැනීමට නියමිතව තිබූ නඩු විභාගයකට පැමිණි සාක්ෂිකරුවන් දෙදෙනෙකු මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි. 12 වන දකුණු ආසියානු ක්‍රීඩාවලියේ අවසන් දිනය අදයි. තරගාවලිය පිළිබඳව ඉන්දියාවේ ගුවාහාටි සිට තොරතුරු ගෙන එන්නේ අද දින ක්‍රීඩා අංශය වෙනුවෙන් සුමින්ද තාරක ජයසේකර. දොළොස්වන දකුණු ආසියානු ක්‍රීඩාවලියේ සමාප්ති උත්සවය මේ වන විට අති උත්කර්ෂවත් අන්දමින් ඉන්දියාවේ ගුවාහාටි නුවර ඉන්දිරා ගාන්ධි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. මෙම සමාප්ති උළෙල නැරඹීම සඳහා 40,000කට අධික ප්‍රේක්ෂක සංඛ්‍යාවක් පැමිණ සිටීම විශේෂත්වයක්. SM ප්‍රාන්තයේ මහමැති සහ ඉන්දියා ක්‍රීඩා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද 12 වන දකුණු ආසියානු ක්‍රීඩාවලියේ සමාප්ති උත්සවය ආරම්භ වුණා. ඉන්දියා නර්තනාංග රැසකින් සමාප්ති උත්සවය වර්ණවත් වුණා. තරගාවලියේ ප්‍රථම ස්ථානය සත්කාරක ඉන්දියාව හිමි කරගත්තේ රන් පදක්කම් 188ක්, රිදී පදක්කම් 90ක් සහ ලෝකඩ පදක්කම් 30ක් සමගින් සමස්ත පදක්කම් 308ක් හිමි කර ගනිමින්. ශ්‍රී ලංකාව තරගාවලියේ දෙවන තැන හිමි කරගත්තේ රන් පදක්කම් 25ක්, රිදී පදක්කම් 63ක්, ලෝකඩ පදක්කම් 98ක් සමගින් සමස්ත පදක්කම් 186ක් හිමි කර ගනිමින්. මෙවර තරගාවලියේ තෙවන ස්ථාන හිමි කරගත්තේ සමස්ත පදක්කම් 106ක් දිනාගත් පකිස්තානයයි. 12 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය පිළිබඳ සම්පූර්ණ තොරතුරුත් ක්‍රීඩා උළෙලේ සමස්ත ප්‍රතිඵලය පිළිබඳ සාරාංශයකුත් ගෙනීමේ බලාපොරොත්තුවෙන් මම සමු ගන්නවා. අද දෙරණ ක්‍රීඩා අංශය වෙනුවෙන් මම සුමින්ද තාරක ජයසේකර ඉන්දියාවේ ගුවාහාටි නුවර ඉන්දිරා ගාන්ධි ක්‍රීඩාංගණයේ සිට. ඇසමග දෙන රාත්‍රී 8 පුවත් ප්‍රකාශය නිමයි. තොටලඟ ඇතුළු ඒ තොරතුරු සම්බන්ධයෙන් තොරතුරු අපගේ ඉන්න සූදානම් අදින 24/7 අපගේ අනිකුත් නාලිකාවසෙයි. අද රාත්‍රී 10න් පසු වාද පිටියේ.